සියලූම ගෞරවේ මහිමේඇත්‍රියක දෙවිදුන් හට දෙමින් හිමිදිරි භවනාවට බෞන්ස, යෝක, ගුගලි, දූස්රා, ක්‍රිකට ක්‍රීණාව තුළ පන්දු යවන්න කුවිසින් ප්‍රතිවාදී පිතිකරුවා දවාගන්නා පිණිස භාවිතා කරන උපක්‍රමික පන්දුු වර්ග නාමයන්. වේග, මදවේග, දග, පාදඟ යනුවෙන් ක්‍රිකට් නීති රීතින්වල ටනුකූලව භාවිතා කරන රටාවන් තුළ මේ නාමයන් කියවෙනවා. පන්දු යවැන්නකුගේ වගකීමත් අරමුණත් ප්‍රතිමාදී පිතිකරවාාව හැකි ඉක්මණින් ක්‍රීඩාගාරය වෙතට යවන්නට දවාගෙන දැවුණු ක්‍රීඩකේ කැටියට. ඒ සඳහා පන්දු යවන්නා තමන්ගේ උපරිම ශක්තිය, උපක්‍රම සියල්ලම මුදාහරිමින් ක්‍රමක්‍රමයෙන් පිකරවා වෙතට දැඩිප පීදනයක් එල්ල කරනවා. බයගැන්වීම. පිතිකරවාගේ මානසික ඒකාග්‍රධාවය බිඳවට්ටලා කැලඹීමකට පත්කරනවා. වගේම සියලූම සූක්ෂම උපාක්‍රමත් පාවිච්ි කරනවා. මේ හැම දෙයක් තුළින්ම බලාපරත්වෙන ඉලක්කය අරමුණ බිඳුවෙන් හෝ උඩ පන්දුවක් දී කඩුල්ල මවාකිරීමට අසුකරගෙන කෙලින්ම කඩුල්ලේ වැදෙන්න්නට සලස්ලා. ඉතිකරවාාව දවා ගැනීම. ක්‍රිකට් ක්‍රීඩ අවතුළ මේ ස්වරූපයන් අපේ ආත්මික ජීවිතවලට මොනතරං සමීප භහාවයක් ගෙන දෙනවද කෙන කාරණාවගෙන අද අපි භාවනාකරමින් සිටිනුව. ආත්මික ජීවිතය නම් ක්‍රීඩාවක් නෙවෙයි. එය අරමුණක් ඇතුව ඉතාමත්ම හොඳින් ගමන් කළ යුතු ගමනම්. සමහර ්‍රේදතවරූේ ආත්මික ජීවිතය ක්‍රීඩාවට සමානරලා කතා කළ තිබෙනවා. එක නිවැරදි. එක හරය බලන විට ආත්මික ජීවිතය ක්‍රීලාාවක් බවට පත්කරගන්නට අපේ ඉදිරිකාරය හෝ සතුරා නිතර වැෑයම් කරනවා. අපේ ආත්මික ජීවිතය සමඟ ක්‍රීඩා කරනට වෙරගරනවා. අප ප්‍රතිවාදි පිළේ ක්‍රීටිකයේ බවට පත්කරගෙන හැකික්මනින් අපෝ දවාගන්නට උඩ පන්දුවකට අසුකරගන්නට කඩුලුවොමවා කිීම කෙලින්ම කඩුල්ලේ වද්දාලා එහෙම නැත්නම් අපව උපක්‍රමක විිදිහට තමන්ගේ අරමන්න තුළ ග්‍රහණයට පීඩනයට නතුකරගෙන අපෝ වටටන්ට. නමුත් අපි මේ කාරණාවතනය අපට ඉගෙන ගාන්ට තිබෙන දේවල් හඳුනගෙන අප අපේ ආත්මික ජීවිතය ක්‍රීඩාවක් පෝට පත්කරගණෙ නැතුව සතුරාටාත් අපි ආත්මික ජීවිතය ක්‍රීදාවක් භාවට පත්කරගනට ඉඩ නුන්දී ගමන් කිරීම අපි වගකීම කරගතය යුතුයි. දෙකතිමෝති දෙවෙනි පරිච්චේදේ පස්වෙනිි පදේ. තවද යමේ ක්‍රීඩාවන්හි පොරට යන්නන්නේද ඔහු නියමලෙස නොයන්නේ නම් ඔටුන්න පැරදගන්ට ලැබෙනෙ නැත. එවගේම එපි සහයිවෙනි පරික්්ෂේදේ. අපි දකිනවා ඉොලොසිනි පදය තුළ සතුරාගේ උපායන් වලට විරුද්ධව සිටින්ට අපි දැනගෙන සිටිනට ඕන. එක පැත්තකින් සතුරාගේ උපයන් දැනගන්න ඕන. නිපත්ති සතුරා පයනොට විරුද්දෝ සිටිමින් හරියට අර ක්‍රිකටකීදාව තුළ පිතිකරවා පන්ද හඳුනගෙන, පන්ු යවන්නාගෙද එලක්ක දුර්ලතාවයන් උපායන් හඳුනගෙන ඊට එරහිව සිට ගනිමෙන් ඩැඩිව ප්‍රහාර එල්ල කරමින්. පන්දුු යවන්නාව මානසිකව වට්ටමින්, පන්දු යවන්නාව පීරෙනකට අසුකරගෙන පිතිකරු අක්කුමාද කරන්නේ. ඒහල ලහුණු වේගේකට ගමන් කරනවා. ක්‍රිකට කේඩාව තුළනම් ලකුණු සීය දෙසිිය තුන්සිය සමාට හාරසිය පන්සිේ අරගෙන දැවේගේ අස්ාන්ති බෙන්ඩ පුළුවන් නැතු ඔබත්කමත් ආත්මික ජීවිතය අපේ අවදියෙන් ගමන් කරනට යනවනම් මේ ගමනේදී සතුරාට අපේ ජීවිතය අපේ ආත්මේ ගමන ක්‍රේඩාවක් බවට පත්කරගන්නට ඉඩ නොද. අපේ අවධෙන් ක්‍රියා කරන්නට යනව නම්. තැවී නොගිය ජයග්‍රහණය ලබන ක්‍රඩකේ කැටියට අනිවාර්යෙන්ම අවසාන අපි කිරුලු පලදිනට යනවා.